අද අපි කරන්නේ ආහාර පාඩමෙන් පස්සේ අලුත් පාඩම. තේරුණාද? හරි. අපි අලුත් පාඩම මොකද්ද කියලා බලමු. ඔව්. ඔයාලට ඉතන විදිහට මොකද්ද මේ පාඩම? අප පරිහරණය. පරිස්සම. මොකද්ද? ආරක්ෂාව හා පරිස්සම. නේද? අලුත් පිටුවක් අරගෙන ඕන අපි මාතෘකාව ලියන්න. හොඳයි. ඊයේම අපි අලුත් පිටුවක් අරගෙන මාතෘකාව මොකද්ද? ආරක්ෂාව හා පරිස්සම ආරක්ෂාව හා පරිස්සම මාතුකාවලි වස ආරක්ෂාව හා පරිස්සම පුතේ දැන් අපි මේ දස්වල මේ ආරක්ෂාව ගැන විතරකට ගොඩාක් හිතන්න ඕනේ නේද අනතුරු සිදුවිය හැකි තැන් ගොඩාක් තියෙනවා අපේ මේ වටපිටාව මේ ඉතින් ඒවා ගැන අපි දැනුවත් වෙලා කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම ඒ ස්වභාවික හේතු නිසා නේද ඒ වගේම මිනිස්සුන්ගේ වැඩ නිසා අනතුරු සිද්ධ වෙන්න පුළුවන් අනේ අනතුරු වලින් ආරක්ෂා වෙලා අපි වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම සමහර පුද්ගලයෝ නිසා අපට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද අපි මේ පුද්ගලයන්ගේ පරිස්සම් වෙන්න ඕනේ ඒ වගේම සමහර රෝග තියෙනවා නිකුත් දැන් මේ දවස්වල තියෙනවා රෝගයක් නේ බෝ වෙන රෝග තියෙනවා බෝ නොවන රෝග තියෙනවා සමහර රෝග බෝ වෙනවා සමහර ඒවා බෝ වෙන්නේ නැහැ දැන් අපි මේ දවස්වල තිබෙන රෝගේ නම් කොරෝනා එකක් බෝ වෙන රෝගයක් නේද සමහරේ බෝ වෙන්නේ අපේ ආහාර පාන සහ මේ වගේ දේවල් නිසා හැදෙන රෝග තියෙනවා. ඉතින් ඒවයින් අපි වළකින්නේ කොහොමද? තේරුණා? ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. ඒ වගේම මේ පාඩමේ අවසානයේ අපිට නිර්මාණ ටිකක් කරන්න තියෙනවා ආහාර පාඩමේ වගේම. හොඳයි අපි මුලින්ම ඉගෙන ගන්නේ මාතෘකාව ලියලා වින්නේ මාතෘකාව ලියන කලින් අපි පින්තූර ටිකක් බලලිමු හොඳයි. නහ පින්තූර ටික බලමු. හැමෝම මයික් එක මියුට් කරලා තියෙන හොඳයි. අන්නේ විදිහට ඉන්නවා හොඳද? බලමු. ඔව් පින්තූර ටික. right මේ පිටේ යාළුවෝ කරමු. මුලින්ම පෙන්නන්නේ මෙන්න මේ පින්තූරය. ඔව් මෙතන තියෙන ස්වභාවික අනතුරුද මිනිසා විසින් කරන අනතුරුද මෙතන තියෙන. අනතුරු වර්ග දෙකක්. ඔව් ස්වභාවික අනතුරු. ස්වභාවික අනතුරු. ස්වභාවික අනතුරු. ඔන්න සුළුසුළුක් තියෙන පළවෙනි රූපය. ඊළඟ එකේ තියෙනවා භූමිකම්පාව තුන් වෙච්ච හානිය. ඊළඟට තියෙන ගම් වතුර නේ? ඊළඟට තියෙනවා සුලඟක් ඇවිල්ලා ගහඩා වැටිලා ස්වභාවික අනතුරු. ඒවා මිනිසු කරන දේවල් නෙමෙයි ස්වභාවිකයි. නේද? ඉබේම සිදු වෙන්නේ ඒවා. ඒවා අපිට වළක්වන්න බෑ. මේ කියන්නේ නේ? පාරට ගල් පෙරළීම. නේද? ස්වභාවික අනතුරු. නේ? අපස්සම් කඩා වැටෙනවා. හැබැයි තින් මේ සමහර වෙලාවට මිනිසු කරන වැඩ නිසා මේ ස්වභාවික අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට පස්කන්ධික ඇතිීමේ නායෑමකට හේතු වෙන පුළුවන් ඒ ගල්තැවිලි පස්කන්ධික ඇතිීම වැලි කොට දැමුවොත් ගම් වතුර තත්ත්වයේ ධර්ම වෙන්න පුළුවන් නේද ඒ වගේ මිනිසා විසින් කරන වැඩ සමහර වෙලාවට ස්වභාවික අනුකූලට හේතු වෙනවා ඒකත් අපි දැනගෙන ඉන්නවා නේද සුනාමි වගේ අනතුරු ඒ මුහුදේ සිදුවන භූමිකම්පාවක් නිසා තමයි සුනාමි අනතුරු සිද්ධ වෙන්නේ. එතකොට ඒක ස්වභාවිකයි. නියඟය නේද? ජලය නැති වෙ යනවා. ඒක ස්වභාවිකයි. ගිනි කඳු පිපිරීම ඒක ලංකාවට නම් නැහැ.
යුනයිටඩ් චීනේ ජපානය වගේ රටවල් මේක තියෙනවා එකක් ස්වභාවික මේ ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල් ප්‍රයි ඔය අනතුරු ටික මේ ස්වභාවික අනතුරු හැබැයි දැන් ඔයාල බැලුවේ ස්වභාවික අනතුරු හැබැයි සමහර වෙලාවට තුතේ මේ සමහර අනතුරු තියෙනවා මේ අපි විසින්ම කරගන්න අනතුරු නේද අපි විසින් කරගන්නේ අනතුරු දැන් උදාහරණයක් විදිහට රියා නතුරක් දැක්වොත් මෙහෙම මේ වාහනයක් බයිසිකලයක් ඔව් ඇක්සිඩන්ට් ඔන්න එතකොට ඒකට අපි කියනවා අපි විසින් කරගන්න අනතුරු අලියෙකම ඔව් ඊට පස්සේ අලිය බයිසිකලයකට ගැටීම ඔය එකත් අපි විසින් කරගන්න මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒක සිද්ධ වෙන්නේ නේ ඒක විදිලි සැර වෙනවා ඒ වගේ අනතුරු මිනිසුන් විසින් කරගන්න අනතුරු එහෙනම් ඔන්න දැන් ඔයාලා මුලින්ම කරේ මොකක්ද අනතුරු කරගන්නේ අනතුරු වර්ග දෙකකට වෙන් කරගන්න හොඳයි එහෙනම් ඔන්න අපි දැන් ඒක සටහන් වල දාගන්න මේ විදිහට නේ ඔව් මොකද අපි කියන්නේ स्वाभाविक निशाणु रूल किधर वाला दूसरा अनकटली यान ने को दांग मत मातु का मैडी सॉरी वर्ग कल Yeah.
हरियाणा तू आओ मेक आप इतने लियान ने वैने हरियाणा तू इस आप इतनी तरह गाने का टाइम नेता ने इस आप इसी आओ इस आप इतनी तरह गाने में इस आप साथी पाँच सरबारी के साथ में साथी पाँच लगी हुई है और पैसे तो लिया नहीं पुलों सरबारी के नहीं नहीं वैसे भी एक आदमी के साथ भी मगर करने मिनी साथी से ओ साथी पाँच लगी हुई है ना एक आदमी या नहीं पैसे मिनी क्या मिनी साथी से मगर करना होगी आए का बाल आओ एक आप सब बाल लेक सपाते हैं बालन सपाते हैं मैं एक आप तुम में मेरी सारी चीज करेगा
ඒ සතු පහර දීමනේ ගිනි ගැනීම එක මිනිසා විසින් කරගන්න එක ස්වභාවිකක් නෙවෙයි ගිනි ගැනීම ස්වභාවික නතර නෑ නෑ ගිනි ගැනීම ස්වභාවික නෑ නේද මිනිසා විසින් කොයි ගෑස් එක ලීක් වෙලා එහෙම නැත්තම් दोष निशा गिरी විදුලි සැර වැදීම ඒක මිනිසා විසින් කරගන්න එක විදුලි සැර වැදීම සැර වැදීම स्वाभाविक मेक पवदूर लिया स्वाभाविक स्वाभाविक ඔතේ නැත අඳින්නත් පුළුවන්. කැමතිනම් අඳින්නත් පුළුවන්. ඒ දෙක කරන්නේ පිටුවේ. දැන් ඔය පස් කඳු කැපීම, ගස් කැපීම වගේ දේවල් නිසා නාය යන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසා විසින් කරන ස්වභාවික අනතුරු සිද්ධ වෙනවා. නේද? ඒව ඉක්මන් වෙන සමහර වෙලාවට. දැන් ඔයාලා ගෙදර පිටිපස්සෙ තියෙන ලොකු කණ්ඩියක්, පස් කණ්ඩියක් අපි නේද අනවශ්‍ය විදිහට කැපුවොත් ඒකට මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම්. ස්වභාවික අනතුරු වලට හේතු මේ පැත්තේ නෑ ගියා. ඊළඟ පිටුවේ ලිව්වත් කමක් නෑ. මොකද දැන් මේකේ ටිකක් වැඩිනවා. පින්තුරු දෙකකුත් අඳින්න ඕනේ නේද? ස්වභාවික අනතුරු වලට හේතු වන ක්‍රියාකාරකම් ස්වභාවික අනතුරු වලට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද?
ඔව් මොනවද එකක් තමයි වැලි ගොඩ දැමීම වැලි ගොඩ දැමීම නිසා මොකද සිද්ධ වෙන්නේ ගම් වතුර ඇති වෙන්න පුළුවන් නේද ගස් කැපීම ඔව් ගස් කැපීම තව එකක් ගස් කැපීම නිසා නායයා නියඟය ඇති වෙන්න පුළුවන් නායෑම නියඟය කපා දැමීම පස් කඳු කපා දැමීම ඔව් ඒකත් හරි तुमने हाथे तादे का क्वार लिया इतना लिया तो बंदे वेला पे ने बोल और मेरे को तीन ने नायाम नियंग गए नियंग गए සපහත් බීම් ගොඩ බීම් කිරීම ඔව් පහත් බීම් ගොඩ කිරීමෙන් ගම් වතුර ඇති වෙන්න පුළුවන් බෝම්බ ගැසීම නිසා ගිනි ගැනීම ආ මෙන්න මේ පින්තූර ටික බලන්න මෙන්න මෙතන තියෙන පුතේ මේ සකේතර වැඩක් විදියට තියාගත්තර කමන්නේ නැද්ද කමක් නැහැ මේ තියෙන්නේ අනාරක්ෂිත ස්ථාන දැන් මේ වගේ තැනක දිය නාන්න ගියොත් එහෙම නේද ගැඹුරු ජලාශය ගැඹුරු පොකුණක් එතන අනාරක්ෂිතයි නේද මෙතන ෆොටෝ ගන්න ගියොත් එහෙම නේ බහැලා බැලුවොත් දියේ ගිලීමක් සිද්ධ වෙන්න පුළුවන් අනාරක්ෂිත ස්ථාන කිඹුලන් ගැවසෙන තැන අනාරක්ෂිතයි නේ කිඹුලන් ගැවසෙන ගංගා පොකුණු වගේ දේවල් වල अनारक्षित අනාරක්ෂිත නේද තීරෙන් පුරව තුවාල වෙන දුර මේ වගේ කට තියෙන සර්පයන් ගැවසෙන තැන අනාරක්ෂිතයි නේද ඒ වගේ තැන් බොහොම ආරක්ෂාවක් නැහැ අනාරක්ෂිත ඒ දඬු වගේ තැන් අනාරක්ෂිත මේ වගේ කටුම විහාරයක් ගැවසෙන තැන් නේද අනාරක්ෂිත එතකොට මේ බස් රථයෙන් එළියට අත දැමීම ඔළුව දැමීම අනාරක්ෂිත නේද
පාරේ යනකොට පොත්පත් කියව කියව යනවා. ෆෝන් එක ඔබඔබ යනවා. අනාරක්ෂිතයි නේද? වාහනයකින් හැපෙන්න පුළුවන්. මේ වගේ. හරි. එතකොට මේ අන අනාරක්ෂිත ස්ථාන. ඈ එහෙනම් ඔයාලා ඊළඟ මාතෘකාව ලියමු. අනාරක්ෂිත ස්ථාන. අනාරක්ෂිත ස්ථාන. එක ගෙදර වැඩක්. अनारक्षित अनारक्षित अंक द सरे वाला विनाडी तुलते पास अलग स्थान दहाँ लिया गिदर वेड़ा किधर लिया या कि एक पिंतू रे आतर कालवा गोडा कालवा लता एंडल भी अंदर फूल Thank you.